regiment. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝ දිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණා. උඹ දැන් මගේ කාර්ය අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝ දිස්තුමා. ඔකෝ මගෝ දිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වා. හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒ දෙක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං. කොකා කොලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් නැටි කලයක්. කිනාබිනේට දිලව ඉංගල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාලේ වාද දෙකෙන් ගෑනු පරානේ කොන්ද කැලුකට තරවනේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කවන්න නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ. මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑ නේ. ඒකයි මේ දැන් මේ දෙවලාන්නේ. දාඩියක් දාලා මගේ කොල්ලට අපි ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුත් අපි සීරම ගස්. තව එකක් ගහපන්. පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිනිබාලවත් නෑ අම්මේ. අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරේ. මොකක්ගේ පස්සෙන් ගියාද උඹට අම් වෙන්නේ? තාත්තිමට සිකියුරිටි හරි කම් කරු හරි තමයි. උඹට මීට පස්සේ බස් පාගන්න බෑ. මොකද උණම වගේ බලාගෙන ඉන්නේ. get out. ඒ පිටතල ගෙම්බා. coming out. ගන්නේ මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යනවා කියන්නේ.